ඉතින් යාළුවනි අපි අද බලමු අපි රට තුල කාලයෙන් කාලයට අපිට ලැබෙන පළතුරු ගැන. මේ පළතුරු හැමයක්ම ලංකා භූමිය තුල වැවෙනවා. ඉතින් යාළුවනි මේක මේ වැවෙන්නේ විවිධ දේශගුණ කලාප වලට අනුව තමයි වැවෙන්නේ. මේ රමුටන්, ගඩගුඩ, ඒ වගේ මැංගුස්, දූරියම් වැනි අපිට ආවේනික වෙන අපේම රටේ පළතුරු. ගුණෙනුත් රසිනුත් තාව වැඩි පළතුරුද අපිට කාලෙන් කාලට ලැබෙනවා. ඉතින් ඒ වගේම තවත් හුඟක් පළතුරු ජාති රාශියක් අපේ රට තුල හැදෙනවා. ඒකේ මිශේ දේවල් තමයි මම පෙන්නුවේ. නමුත් පෙන්වන්නේ නැති හුඟක් දේවල් තියෙනවා. තවත් හුඟක් පළතුරු වර්ග තියෙනවා. ඇත්තම කියන රසිනුයි ගුණෙනුයි තා පෝෂ්‍යදායි ඉහළ මට්ටමක තියෙන පළතුරු හුඟක් තියෙනවා. ඒ වගේම කඳුරට බලත් වල වැවෙන පළතුරු. ඒක විශේෂත්වයක් තියෙන පෙයාස් වලට. පෙයාස් කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ, බදුල්ල දිස්ත්‍රික්කේ එවාගේ දිස්ත්‍රික්ක වල වැවෙන සීතල පළාත් වල වැවෙන පළතුරක්. ඒක න තමයි අද පොඩ්ඩක් මේ විස්තර කරන්න හදන්නේ. කිලෝ එක 1000යි. 1000යි. පෙයාස් කියන්නේ මොකද මේ බඩ් කියලා කිව්වේ? බඩ් පෙයාස් එක. බඩ් කොහමද? බඩ් ගස්තර තියෙන. ආ ගස්තු තියෙනවද මෙතන? ඔව් වර්ධිනිය. අද ඒකත් ටිකක් මෙයා කරගමු. ආ බඩ් ගස් එක. බඩ් ගස්නේ නේද? ඔව්. ඒ බඩ් ගහේ ඇදිච්ච පෙයාස්. පෙයාස්. අපි අපේ රටන ලොකු වෙනවා ගෙඩි. මේ පාර ගෙඩි මේ පොඩි. පොඩි ගෙඩියක් මෙන්න මේ සයිස් එකට එනවා. එනවනේ? එනවා. තවෙකම් මේ මේකම කුකට් වලට. ඔව්. අපේ රටේ දෙයක් නේ මේක තායික අපි බෙහෙත් ගන්නෑ බෙහෙත් ගන්නෑ මොනවත්ම නෑනේ ඔව් ඒ කියන්නේ වස විස නෑ ඔව් අපි වත්තර දාන පොර තමයි ගහට පොඩ වෙන්නේ ඒක දන්නේ අමතර මොනවත් දාන්නේ ඒ බඩ පැල කොහෙන්ද හොයාගන්නේ අපිට මේ ඒ දවස්වල කෘෂිකර්මයකින් ගෙල්ලා ඒගොල්ලන් දුන්නේ ඔව් එයාලට මේ යාගින් ගත්ත මම පැලයක් ඒ දවස්වල 250යි ආ 250යි ඒ පැල කිව්වා සමහර තැන් වලට හරියන්නේ මේ දැන් පැල නැද්ද ඔයාලා ගාව නෑ දැන් අර තීන පැල රටේ සම්පත පිට රටින් ගෙනලා කණේකට තව අඩු කරලා දෙන්න පුළුවන් බලදා වැඩි පෙයාසුනොත් ඔය මේ මොනවද පළතුරු ගස් ඔක්කොම මේ හැදෙනවානේ තව එක බලන්න මේ පෙයාස් එක අපි සතියක් තියාගෙනකොට පළති වෙලා අපි විසි කරනවා පිටරටේ ගෙන ඇපල් අවුරුදු ගානක් තියලා හරියෙම තියනවා නිකන්ම ඒවා බෙහෙත් ගන්නවානේ බෙහෙත් වලින් ඒගොල්ලෝ මේව කරලා තමයි මේ මේවට බෙහෙත් ගහන්නේ නැහැ මේවට මොනවද බෙහෙත් මොනවද නැහැ කාබනික පොර කාබනික පොරක් නෙවෙයි අපි වත්තර දාන පොර දිනවනේ ඔව් ඒවා ටිකක් තමයි මුලට පොඩම් වැටුනොත් අර පළතුරු වලට යාන්තම් උරා ගන්නවා ඒක ඔව් ඔව් අමතර මොනවද දාන්නේ අර ගහ පොඩක් බලමුද ගිහිල්ලා මෙතන මේ අපි ගත්තේ නැහැ කියලා. ආ එයාලා කිව්වා. එයාලා කිව්වා. එයාලා ගස් බලන්න ආසයි කියලා. ඔව්. ආ මේ ඔය එතකොට මේ මේ බඩ් ගස් ඔයා විතරද හදලා තියෙන්නේ වෙන කට්ටිය හදලා නැද්ද? කියලා දිනා මේ අවට තියෙන පොඩක් ගිහම මේ ගොවිතල පැත්තට හදලා තියෙනවා. ඔව්. ඉතින් යාළුවනේ මේ පෙයාස් ගස් නේද? දැන් මාත් යාළුවෝ ගොඩේට සෙන්නේ. ඔව් මේ පැත්තෙන් එන්නෝ. හරි මාත් දැන් මං ආන්නේ. දැන් ඔය රමුටන් වෙල ඔකලම් අර අත කපනවානේ. කපන්නේ ඉරුවෙලි ඇතුළට වැටුණට පස්සේ සාමාන්‍යයෙන් ඒකෙන් තමයි ඊට පස්සේ අර මොකද මල් හට අරගෙන හටගෙන ඊට පස්සේ පළදා වැඩි වෙනවා. බදුල වාගේ තිබුණොත් ගෙඩි හැදෙන්නේ නැහැ.
වදල තිබ්බත් ගිරි නෑ මගේ එක ගහක් තියෙනවා වදල ඔව් දැන් අබ ගහක් එම ගත්තොත් එම අතු වැඩියෙන් තිබුණත් මේ ඒක ඇතුළට හිරු එළිය වැටෙන්නේ නෑනේ නෑ 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 එතකොට මල් පීදෙන්නේ නෑ මේ හැදෙන්නේ නෑ ගෙඩි පළදාවක් නෑ 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 මේ පලාතට අපිට කියන්න බෑ මේ මේක දැන් මේක හොඳට හිරු එළිය වැටෙනවා කාලික මාත්‍ය මේ බට් එකේ තියෙනවනේ ඔව් මේක ආයිස අඩුයි ආයිස අඩු කියන්නේ කොච්චර කාලයක්ද නෝමල් පියාස් එක අවුරුදු ගාණක් තියෙන මේව වැටෙන්නේ ආ සාමාන්‍ය ඔය ඒ දේශීය එක ඔව් දේශීය එක දේශීය මේ මේ ගහ ඊට වැඩි ලොකුයි නේද ලොකුයි නෙවෙයි ඒකත් මේ වගේ තියෙනවා මේ වුණාට ඒකේ ආයිස වැඩි ආයිස වැඩි මේකේ ආයිස ඩග්ගල ඉවරයි අවුරුදු කොච්චර කොච්චර කාලයක්ද දැන් මං හදලා අවුරුදු මහ ලොකු දෙයක් නෙමෙයි එයාලා බද්ධ කරලා තියෙන්නේ අතු පැලද මේවා බද්ධ කරලා තියෙනවා දැන් අපි පැත්තේ නම් සාමාන්යයෙන් අතුපැල පෙරේ පෙරේ එළියන්නේ පෙර ගස් වල අතුපැද්ද කියලා මේ මෙතන මේ ඩැමේජ් කරලා මේක හොඳට මේ මෙතනට මේ මොකද මේවා කියලා බඳිනවා මේ ඔව් මොකද කෝබත් එහෙම තියලා බඳිනවා හෝමෝනියකුත් තියෙනවා ඒක මේව කරලා මැන්දා නම් එතනින් මුල් ඇදලා ඊට පස්සේ මුල් ඇදලා පස්සේ මෙතනින් කපලා අපි සේස්ට්‍රේට් එකතු කරුවොත් ඊට පස්සේ ඒක පැල වෙනවා හා දැන් මේක බලන් කරලා තින්නේ අර ඔයා මේක ටෙස්ට් කරලා බලන්නකෝ අපි නෝමල් ගා තිනවනේ ඒකට තමයි මේක බත් කරලා දින්නේ මේ වී බත්ත ආ එහෙමද ඔව් නෝමල් ගහට වී බත්ත තමයි කියලා දෙන්නේ මේක කොහොම හරි දැන් අපිට මේක දන්නේ නැතුව කියන්නත් බෑ නෑ බැලේ නම් මේක නම් ගස් ටික නම් සාර්ථකව තියෙනවා නේද මේක මේ හරියට තව දෙයක් තියෙනවා ඔව් අඩුයි මේ මේ මේක ගෙඩි ඔක්කොම කඩලා තියෙන්නේ ආ ගෙඩියක් තියෙනවා මේ ගෙඩියක් තියෙනවා ඈ ගෙඩි තියෙනවා යම ඔයා මේක කැඩුවේ නැද්ද එතකොට මේක අයියා කියනවා ආ ආ ආ ඕම් හරි හරි යාළුනි මේ පෙයාස් කියන්නේ මේකට තමයි මේ ඇදිච්ච පෙයාස් තියෙනවා පෙයාස් අතු වල හැදිලා මේ කාලේට නෝරේට ආවොත් තමයි පෙයාස් කන්න පුළුවන් නේද ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් කන්න පුළුවන් තාම එකක් මේ මෙමුනේ බස විස නැහැ නේ බස විස නැහැ ඇත්තටම අපේ රටේ දෙයක් නේ නේද අනිවාර්යෙන්ම ඔව් උදව් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔව් බැරිකමක් නැහැ බැරිකමක් නැහැ ඇත්තටම නේද අලිපේර අපේ පැත්තේ තියෙනවා කුරුණෑල පැත්තේ අලිපේර තියෙනවා ඔව් ඔව් ඕම් හැදලා තියෙන හැටි මේම නෙවෙයි ඔය අල් කාලෙට ඈ උඩට මල් වෙනවා මොකද්ද කැපටි බල. එතකොට එයාලා නිලධාරින්ට උපදෙස් දීලා ඇතිනේ මේ සම්බන්ධව ඔයාලට ඈ? ඒ උපදේශකයාගෙන් මං ගියවා. එයාලා කියන්නේ මහා ලොකු කරන්නේ අතර දෙක අත්කපටි. මේම ක්‍රමයක් නෑනේ. ඒක තමයි. සාර්ථක ක්‍රමයක් කියලා දෙන්න ඕනේ නේද? දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩේ පඩියක් කරන් කනවනම්. ඔව්. අපි කිල්ල ඉල්ලුවොත් ඒක කියලා දෙන්න ඕනේ වත්. ඔව්. ඇත්තම කියනවා මම මේ වීඩියෝ එක දානවා මේ අදාළ නිලධාරී ඉන්නවනම් මේකට මං අයුම් කන් දීලා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න බැලුවොත් හොඳයි. මෙතන මොකද කියන්නේ? දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ ගොවි මහතුන්ට උදව් කරුවොත් ඇත්තටම වටිනවා මොකද ඔයාලාගේ උදව්ව ගැන එයාලා බලාපොරොත්තු ඉන්නවා මොකද මේ ඈ මේකෙන් තව දෙයක් ඔව් ඉතින් නිලධාරතුමියනේ තුමනි ඔබේ අවධානයට මේ වීඩියෝ යොමු කරන්නේ ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලාගේ සහයෝගය මෙතුමන්ලා අපේක්ෂා කරනවා එම නිසා ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කරලා මෙයාට සහාය වෙන්න කියලා කාරණයක් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි